වන්න එහෙමත් නැත්නම් පාට අපි ලෝකයේ විවිධත්වයේ දකින්නට තේරුම් ගන්නට උදව් කරනවා. ඒක හරියටම මේ වගේ හිතන්න එක එක පාටවල් වෙනුවට අපිට තියෙන්නේ කළුයි සුදුයි පාට දෙක විතරයි කියලා. අපි ඉස්සර කාලේ කළු සුදු චිත්‍රපටයක් බලනකොට කොහොමද අපිට දැනෙන්නේ? ඊට වඩා ලස්සනක් වගේම පරිසරයේ සුන්දරත්වයක් අපිට අද කාලේ වර්ණ චිත්‍රපටයක් ඇසුරෙන් දකින්න පුළුවන්. ඒ කළු සුදු වෙනුවට විවිධ වර්ණයෙන් අපි ලෝකය දකින නිසා අපිට ආස පාට තියෙන දර්ශන තලයට පසුබිමට අපි ආකර්ෂණීය වෙනවා. ඉතින් ඒ නිසයි මං කියුවේ පාට අපිට ලෝකයේ විවිධත්වයේ තේරුම් ගන්න උදව් කරනවා කියලා. ඒ වගේ තමයි අපි යාළුවෝ ටිකක් එකතු වෙලා Taman කැමති පාට මොකක්ද කියලා එකිනෙකාගෙන් ඇහුවොත් හොඳම යාළුවා වුණත් ඔවුන්ගේ ආසම පාට ඔබ ආස පාට නොවෙන්න පුළුවන්. 10ක් ඉන්නවා නම් 10 දෙනා කැමති පාට 10ක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ කෙනාගේ චරිත ලක්ෂණ, සිතුම් පැතුම්, ආකල්ප, පෞෂත්ව ගුණාංග වගේ ලක්ෂණවල එකතුවකින්. ඉතින් ඒ නිසා කෙනෙක් තෝරගන්න පාටින් ඒ කියන්නේ වර්ණයෙන් ඒ කෙනාගේ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට හඳුනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. 100ට 100ක්ම සත්‍ය නොවුනත් සෑම කෙනෙකුටම යම් ප්‍රමාණයකින් එම ප්‍රතිඵල සත්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඔබට එය සත්‍ය වේවිද? ඔබම බලන්න ආසම පාට තෝරාගෙන ඒ අනුව ඔයා ගැන කියලා තියෙන දේවල් සත්‍යද කියලා බලන්න. මෙම සරල පරීක්ෂණය කරලා විනෝද වෙන්න. එහෙනම් මුලින්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා video එකේ ඉස්සරහට යමු. is il idea අංක 1 nil nil යනු ජලයේ වර්ණයයි. අපිට ජීවත් වීමට ජලය අවශ්‍යයි. එම නිසා බොහෝ දෙනා ස්වභාවයෙන්ම නිල් පාටට ආශා කරනවා. කෙසේ වෙතත් Taman කැමතිම වර්ණයේ නිල් පැහැය වන පුද්ගලයන් සංසුන් ප්‍රසන්න පුද්ගලයන්. එසේම ඔවුන් තරමක් බැරෑරුම් ලෙස ජීවිතය ගැන සිතන අය. අංක 2 කොළ. කොළ යනු ජීවිතයේ වර්ණයයි. අප අවට පරිසරයේ අපිට පරිභෝජනය කළ හැකි බොහෝ ආහාරවල වර්ණය කොළ පැහැයයි. නිල් පාටට පසු ලෝකයේ බොහෝ දෙනා වැඩියෙන්ම කැමති වන්නේ කොළ පැහැයටයි. කොළ පාටට කැමති අය සාමකාමී. මොවුන්ද සංසුන් පුද්ගලයන්. එසේම මොවුන්ගේ ඇසුර ලැබීම මගින් ඔබගේද සුරක්ෂිත භාවය තහවුරු වෙනවා. අංක 3 රතු. ඔබේ ප්‍රියතම වර්ණය රතු පැහැය නම් ඔබ සංවේදී පුද්ගලයෙක්. රතු බොහෝ විට ලිංගිකත්වයේ හා සම්බන්ධ වර්ණයක්. එසේ පැවසීමට නිශ්චිත හේතුවක් නැහැ. නමුත් ඒ බොහෝ විට ශරීරය වෙහෙස වූ පසු අපගේ ශරීරයට ලැබෙන රෝස හෝ රතු පැහැය නිසා විය හැකි. කෙසේ වුවත් ආක්‍රමණශීලී පුද්ගලින් වෙනවා. හිතුවක්කාර පුද්ගලින් වන මොවුන් ශක්තිමත් සේම ස්ථිරසාර තීරණ ගන්නන් වෙනවා. අංක 4 කළු. සියලු වර්ණයන්හි තීන්ත එකට මිශ්‍ර කළොත් අපට කළු පැහැය ලැබෙන බව කුඩා දරුවෙකු වද දන්නවා. එම නිසා කළු පැහැයට කැමති අය බොහෝ විට අනෙක් වර්ණයන්ටද කැමැත්තක් දක්වනවා. සාමාන්‍යයෙන් කළු පැහැයට කැමති පුද්ගලයන්ගේ පෞෂත්වයේද අඳුරුයි. එනම් මවුන් කනසලෙන් ජීවත් වන කොට්ටාසයක් වෙනවා. ඒ වගේම ඔවුන් දක්ෂයි. නමුත් සමාජ විරෝධී විය හැකි. ශක්තිමත් වගේම දරුණු පුද්ගලයන්ද වෙන්න පුළුවන්. අංක 5 තැඹිලි. තැඹිලි යනු අඩු ප්‍රිය ජනතාවයක් ඇති වර්ණයක්. ඒ තැඹිලි වර්ණයට කැමති අය අඩුයි. එනමුත් ඔබේ කැමැතිම වර්ණය තැඹිලි පැහැය නම් ඔබට ඇත්තේ අන් අය අතර සුවිශේෂී අයෙකු වීමට කැමැත්තක් දක්වන පෞෂයක්. මේ ජව සම්පන්න බව පෙන්වන පැහැයක්. එයින් කියවෙන්නේ ඔබ ශාරීරිකව නිරෝගී, ඒ වගේම විවෘතව කතා කරන ක්‍රියාශීලී පුද්ගලයෙක් බවයි. එසේම ඔබ සතුටින් සිටින අයෙක් වන අතර ඔබට අන් අය ආකර්ෂණය කරගන්නා පෞෂයක් තියෙනවා. අංක 6 දම්. දම් පාටට කැමති අය ගෞරවාන්විත පුද්ගලයන් වෙනවා. ඔවුන්ට ආවේනික ජීවන රටාවකට අනුව ඔවුන් දිවි ගෙවනවා. එසේම ඔවුන් පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩ කරන පුද්ගලයන් වෙනවා. නමුත් මොවුන් ශෝකජනක පුද්ගලයන් වන යම් ජීවන කාල පරිච්ඡේදයක් ගත කරනවා. එබැවින්ම තරම කනසල් ස්වභාවයෙන් ජීවත් වෙනවා. එසේම දම් පාට යනු පාළුව, කාංසාව හා අභ්‍යන්තර චිත්ත ස්වභාවය නිරූපණය කරන වර්ණයක්. එනිසාම
මේ වර්ණයට කැමති පුද්ගලින්ද එම චිත්ත ස්වරූපයට හිමිකම් කියන අය වෙනවා. අංක 7 රෝස. රෝස පාටට කැමති අය මෘදු නමුත් සුපරක්ෂාකාරී පුද්ගලින් වෙනවා. මොවුන් ජව සම්පන්න ක්‍රියාශීලී පුද්ගලින් වෙනවා. වයසට ගියත් තරුණ ආකල්ප වලින් හා හැසිරීමෙන් යුතුව මොවුන් සිත් ගන්නා සුළු පුද්ගලින් වෙනවා. අංක 8 කහ. කහ යනු දීප්තිමත් වර්ණයක්. ඔබේ ආසම වර්ණය කහ පාට නම් ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙකු නොවන අතර සමාජශීලී අයෙක්. සතුටින් ජීවත් වන ඔබ මිත්‍රශීලී පුද්ගලෙක්. එසේම ඔබ විනෝදකාමී ආකර්ෂණීය පුද්ගලෙක්. අංක 9 දුඹුරු. දුඹුරු පැහැය මගින් කියන්නේ ඔබට පෘථුවියට සමාන පෞෂත්ව ගුණාංගයක් ඇති බවයි. මහා පොළව සැමදේම දරා සිටින්නාක් මෙන් ඔබද ස්ථායිව මුල් බැස ඇති පුද්ගලෙක්. එනම් ඔබ කිසි දෙයකින් කම්පා නොවෙනවා, නොසැලී සිටිනවා. ඔබ කම්පා වුවොත් ඉතාම කලාතුරකින් දරා ගැනීමේ ශක්තිය යුතු පුද්ගලෙක් වන ඔබ විශේෂයෙන්ම මානසික සතුට අතින් බොහෝසත් සුවදිවියක් ගත කරනයි. අංක 10 අලු. අලු පැහැය යනු මානසික අවපීඩනය හා සම්බන්ධ වර්ණයක්. ඔබේ කැමැතිම වර්ණය අලු පැහැය නම් ඔබ ඉතා පහසුවෙන් දුකට කලකිරීමට පත්විය හැකි පුද්ගලෙක්. ඔබ සෑම විටම ජීවත් වන්නේ අවිනිශ්චිතතාවයකින්. ඔබට ඉදිරිය ගැන විශ්වාසයක් නැහැ. ඔබ ඔබේ අභ්‍යන්තරය සමග ගැටෙමින් තැවමින් ජීවත් වෙනවා. ඔබ බොහෝ දුරට කනසල්ලෙන් ජීවත් වෙන පුද්ගලෙක් ලෙස හැඳින්වෙය හැකියි. අංක 11 සුදු. ඔබේ කැමැතිම වර්ණය සුදු පාට නම් ඔබ ආධ්‍යාත්මිකව ජීවිතයට නැඹුරුවක් දක්වන හික්මුණු පුද්ගලෙක්. ඔබ බොහෝ විට වෙනත් පුද්ගලින්ගේ ඇසුර අපේක්ෂා කරන සැහැල්ලු හදවතකින් යුතුවයි. සංසුන් පුද්ගලෙක් වන ඔබ මුතු මොලොක් වගේම අවංකයි. ඔබ කැමැතිම පාට මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න වගේම ඒ පාටට අනුව ඔබ ගැන කියවුණ දේවල් හරිද කියලාත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ආදරේ කිහින් එනම් ඔබට සුබ දවසක්. ආශිර්වාද බොහෝ වේවා.